මේ රටට නොයෙක් රටවල් වලින් අපේ ශ්‍රී ලාංකිකයන් පිටරට ඉන්න කට්ටිය මෙහට ගෙන්න ගන්නවා. ඒක බොහොම හොඳයි, ගෙන්න ගන්න අවශ්‍යයි, ප්‍රශ්නයක් නැහැ. නමුත් කරුණාකර මෙහට එන්න ඉස්සෙල්ලා එයා කොරෝනා ප්‍රශ්නේ වළඳගෙන ඉන්නවද නැද්ද කියන ටෙස්ට් එක කළා කියන එක රටට හොඳයි. මොකද පත්‍රේ තියෙනවා ඊයේ එංගලන්තෙන් ඇවිල්ලා තියෙන එකේ කොරෝනා සහිතව දෙන්නේ මෙහට ඇවිල්ලා තියෙනවා කියලා. මේ රටේ ඉස්සරහද මදිවට වෙනින් රටවල ආනනය කරන එක තමයි අනවශ්‍ය ක්‍රියාව. ඉතින් ඒ සම්බන්ධයෙන් කරුණාකර මෛතනේ සුදුසු පියවරක් ගත යුතුයි කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම ලෝකෙන් ලංකාවට ගේනකොට සමහර වෙලාවකට අපි කොළඹ ඉඳන් නුවරඑළියට හරි හැටන් වලට හරි මඩකලපුවට හරි ඒ වගේ ප්‍රදේශයට යන්න අවස්ථාව හිර වෙලා තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ අයටත් මේ අවස්ථාව ලබා දෙන්න අවශ්‍යයි. මොකෝ එංගලන්තෙන්, ඔස්ට්‍රේලියාවෙන්, බංගලාදේශයෙන්, පකිස්තානයෙන් රටවලින් ගේන්න පුළුවන් නම් ලංකාවේ කොළඹ ඉන්න අය, අනාථ වෙලා ඉන්න අය තමාලගේ ගෙවල් ප්‍රදේශවලට යන්න එක ඇති කළ දෙන්න ඕනේ කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම පාර්ලිමේන්තුව කැඳවනවද, ඡන්ද තියෙනවද, ඒ ඔක්කොම සම්බන්ධයෙන් ඔබතුමාලා දන්නවා ජනවාරි මාසේ 8 වෙනිදා 2015 අපි බලය ලබාගෙන අපට රජයේ නිලධාරීන්ට අවුරුදු ගණනාවක් නොලබා තිබ්බ රුපියල් 10,000 අපේ දවස් 30කින් ලබා දුන්නා. දැන් අද දෛනිකව ආදායමක් නැතිලා ඉන්න 10,000 ගණන් සිටිනවා. ඒ වගේම සමහර ලාකට කොම්පැනි වල වැඩ කරන අයට එයාට ඔෆිස් වලට යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා ඒගොල්ලන්ට පඩි නඩි ලබා ගන්න බැරිලා තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි උදාහරණයක් වශයෙන් පාර්ලිමේන්තුවක් ඇඳවන්න හැකියාවක් තිබ්බනම් කියන උදාහරණයක් අත්තනම් අපට පුළුවන් වෙනවා මේකට එක පවුලකට කොහොමද අපේ රුපියල් 20,000ක් විතර ලබා ගන්න පුළුවන් මාර්ගය ඇති කර දෙන්න පුළුවන් යන්නේ. අද මේ 5,000ක කියලා දේශපාලන උපක්‍රමයක් ඇති කර කර යනවා. මේකෙන් පුළුවන්ද 4-5-6 දෙනෙක් ජීවත් වෙන පවුලකට ජීවත් වෙන්න? නෑ. ඉතින් මේ නිසා මේ ඇදිරි නීතිය නැති ඇතිලා තියෙන කාලෙක අපි ඒ වගකීමක් වශයෙන් අපි එදා රජ නිලධාරීන්ට අද වෙනකම් හැම දවසෙම 10,000ක් වැඩි කරන්න පුළුවන් හැකියාව ඇති කරලා දීලා තිබ්බනම් අපි එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් පෙන්නනවා කොහොමද පාර්ලිමේන්තුව කැඳවනම් කොහොමද අපි 20,000ක් වෙන්න පුළුවන් යන්නේ. දැන් මේකට නොඑක් තර්ක විතර්ක ඒවි. නමුත් ඒ කළා තියෙනවා වශයෙන් අපි මේ ආණ්ඩුවට හොඳ අදහසක් ඉදිරිපත් කරනවා. මොකද ජන ජීවිතේ මේක පාට කරන්න ඕනේ නැහැ, මේක දේශපාලනය කරන්න ඕනේ නැහැ, ජීවත් වෙන්න අඩු ගානේ ආණ්ඩුවෙම කියනවා 4-5 දෙනෙක් ඉන්න පවුලකට ජීවත් වෙන්න අඩු ගන්න රුපියල් 65,000ක් විතර යනවායි කියලා. ඉතින් එහෙම දීලා 5,000ක් දීලා හරියන්නේ නැහැ නේ. ඉතින් ඒ වගේ උදාහරණයක් තමයි අපි මේ අවස්ථාවේ දෙන්නේ. ඒ වගේම තමයි අපේ තාම ආණ්ඩුවේ හොඳ අදහසක් ක්‍රියාත්මක කරාත් ඒක මහ බැංකු තුලින් බැංකු වලට ඉදිරිපත් කරාත් අපිට තාම ඒ බැංකු වලින් ඒ පිටිසක්කර ලැබිලා නැහැයි කියන එක තමයි සුළු මධ්‍යම සහ සාමාන්‍ය අසරණලා ඉන්න කට්ටියගේ තියෙන එකම චෝදනාව. බැංකුවෙන් ඒකට උත්තර ලැබිලා නැහැ. ලේසිම උත්තර තමයි ඒක ලැබිලා නැත්නම් කියනවා මහ බැංකුවෙන් තාම ඒකට හරියක් අර උත්තර ලැබිලා නැහැ කියලා. කරුණාකර මේ තීන්දුව ගන්න. දැනට මාස දෙකක් ගිහලා තියෙනවා මේ සම්බන්ධයෙන් අපි තීන්දුව අරන් කටයුතු කරන්න. මොකද මේ අවස්ථාවේ දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ. මේක නිකුත් ආන්ට්‍ර බැලලා වැඩකුත් නැහැ. මේක විපක්ෂ කියන්නේ නැහැ කිව්වම ඒකත් වැරදි. ඒ නිසා තමයි අපි මේක ප්‍රසිද්ධ කරන්නේ. කරුණාකර මේ අය වෙනුවෙන් කතා කරන්න. මේ අවස්ථාවේදී මහ බැංකුව තමාගේ කරන කාර්යභාරය හරියාකාරව කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. EPFETF ගන්න එක නෙමෙයි අවශ්‍ය වන්නේ යම් ගත්ත කට්ටියට එළියට ගියාට පස්සේ ඒකට සල්ලි ගෙවන්න නැති තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ තමාගේ EPFETF අරන් අවුරුදු ගණනාවක් සේවය කළා ඒකේ දායකත්වය ලැබලා දැන් රිටයර් වෙලා ගියාට පස්සේ ඒක දෙන්න ඕනේ. හැබැයි තාම දීලා නැහැ. ඉතින් මහ බැංකුවට කාරණාව කියන්නේ ඒක ලබා දෙන්නේ අහිංසක කට්ටියට. මොකද ඒගොල්ලෝ තෙරපිලා තියෙන එක පැත්තකින්. ඒ නිසා මේ අවස්ථාව උපයෝගී කරගෙන කරුණාකර එයාට දෙන්න තියෙන අයට ඒක ලබා දෙන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. මේ වෙසක් කාලාන්තරයට එනවා. ඉතින් මේ රටේ නැවත මං හිතන විදිහට අප සමරන්න බැරුණත් අපි ඒක අනිවාර්යයෙන් සිංහල බෞද්ධ රටක ඒ වෙසක් ජාත්‍යන්තර මට්ටමේ තියෙන දවසක් ලෙස සමරන අවස්ථාවේදී අපි සිත් තුළින් සහ පන්සල් තුළින් මේක ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් අපි සියලු දෙනාම කරන්න අවශ්‍යයි. ඒක මතක් කිරීම අපේ සුදු කාර්යභාරයක් ලෙස අපි සලකනවා. හෙට අනිද්දා මේ සුමානම වෙසක් සතිය ලෙස නම් කළා තියෙන්නේ. පාලිබින්තුය අර කිව්වා වගේ විවෘත කිරීම නැත්නම් ඒක බොහොම ප්‍රවේශමෙන් කියනවා. ඒක පැත්තකින් අවශ්‍යතාවය නැහැ වෙන්න පුළුවන්. නීතිය ක්‍රියාත්මක කරන්න තමයි අපිට අවශ්‍ය වන්නේ. ඒ කරන ගමනම අපි ගිය ගමන මතක් කරා වගේ පාර්ලිමේන්තුවේ වටිනාකමක් නැත්නම් එහෙනම් භාරකාර ආණ්ඩුවේත් වටිනාකමක් නැතිනවා කියන එක තමයි අපේ තියෙන එකම දේ. ඉතින් එක පැත්තකින් බැහැයි කියලා කොටසක් අරන් ඒ භාරකාර ආණ්ඩුවක් ගෙනින එක තමයි තියෙන ප්‍රශ්නය. ඉතින් මේ සම්බන්ධයෙන් මේ එදා ඉඳන්ම කිව්ව එක දෙයක්
පාර්ලිමේන්තු කැඳවනවද නැද්ද නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. නීති අනුකූල කටයුතු කිරීම තමයි අපට අවශ්‍ය වන්නේ. ඒ නිසා එකට මේ රටේ කොරෝනාව පරාජය කරමු. මොකෝ මට තියෙන දේ අද ජනතාව පීඩණයෙන් ලක් කර ජීවත් වෙලා කටයුතු කරගෙන යනවා. මේකට හදිසි වෙන එක නෙමෙයි අවශ්‍ය වන්නේ ඇඳුම් නීති නැති කරන මේක සම්පූර්ණයෙන් නැති කරගෙන යන එක. මොමේ දවස්වල අපිට පේනවා මේ දැන් චන්ද කොමසාරිස්ගේ කාර්යාලයේ ඉදිරිපිටම මේ පේනවා මේ කොරෝනා වෛරස් ඇතුළේ එක ඒ මණ්ඩානක පුරම වහලා දාලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයකට අහනකොට කොහොමද ඡන්ද තියන්නේ කියලා ඒ ඉබේම ඒකේ උත්තර ලැබෙනවා. මේ ඊයේ තමයි පන්නාගේ පුර නවත්තලා තියෙන්නේ. මේක ඡන්ද කොමසාරිස්ගේ ඉස්සරහම තියෙන දෙයක්. වැඩි දුර යන්න ඕනේ නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපට ජන ජීවිතය ආරක්ෂා කිරීම තමයි අවශ්‍ය වන්නේ. ඉන්පසු තමයි අනිත් දේවල් කරන්න අවශ්‍ය වන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මම මතක් කරන්නේ හැම වෙලාවෙම කොරෝනා වෛරසයෙන් බේරුණත් ආර්ථික පරාජයක් ඇතුළත් මේක සියලුම යුද්ධ පරාජය කරන දෙයක්. ඒ නිසා අපි මේක ජාතික ආර්ථික හදන්න අවශ්‍යයි. ඉතින් මේ නිසා පත් වෙලා තියෙන ජනාධිපති වෙන්න පුළුවන්, භාරකාර ආණ්ඩුවක් වෙන්න පුළුවන්, ඉදිරියට හදන ආණ්ඩුව වෙන්න පුළුවන්. අපි ඔක්කොම එකට මේ රට වෙනුවෙන් එකට වැඩ කරලා ජාතික ආර්ථිකයක් හදන්න තියෙන හොඳම වෙලාව මේකයි. කතා කිරීම නොවේ ක්‍රියාවෙන් මේක වැඩ කරමු. අර අර බැලලා මෙයාට බැලලා නෙමෙයි හදන්න තියෙන්නේ. රටේ ආර්ථික හදේම අපේ වගකීමක්. මට කැක්කම තියෙන්නේ අපි මේක 2015, 2016, 2017 හදාගෙන ඇවිල්ලා මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් හැකියාව එන හිටීම තමයි තියෙන ප්‍රශ්නේ. දැන් අපි ඉදිරියට ගෙනියන්න පුළුවන් අවස්ථාවක් උපයෝගී කරගන්න. විවෘත ආරාධන කරමු. එකට ජාතික ආර්ථිකයක් හදමු. ආර්ථික යුද්ධ පරදුනොත් අපි සියලුම යුද්ධ පරදුනවා කියන එක තමයි මගේ ඒකාන්ත විශ්වාසය. ආදම එන හිටලා තියෙනවා. වියදම දවසින් දවස වැඩි වෙනවා. ණයබරතාවය ලිහිල් වෙන්නේ නැහැ. මොකෝ ඒක ගෙවන්න තියෙන අපිට කියන්න පුළුවන් ජාත්‍යන්තර මූල්‍යාර මුදල් ලෝක බැංකුව ආසියන් සංවර්ධන බැංකුව ඔව්වට ගෙවන්න නැතුව අපි ඉන්න පුළුවන් කියලා. නමුත් ඉන්ටර්නැෂනල් සොවරින් බොන්ඩ් පිටින් ගත්ත ඒවා 173ක් තියෙනවා. ඒක ගෙවන්නේ කොහොමද? අද එක් දුන්නේ නැත්නම් හෙට ණයක් ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් රැකගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. මට පේන විදිහට ජාතික ආර්ථිකයක් හදන එක ගැන තාම දැඩි විශ්වාසකින් සහ ඒක ඕනෑකමකින් කටයුතු වෙන්නේ නැති එක මට පේන්න තියෙන සලකුණු. මට කියන්න පුළුවන් එකම ඩීල් එක තමයි පේන්න තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා කැබිනට් එකක් දාලා අප පක්ෂයෙන් නැති කරලා එළියට ගියපු කට්ටියගේ විපක්ෂ කාර්යය ලබා දීලා කාර්යෙම දීලා තියෙන ඩීල් විතරයි පේන්න තියෙන්නේ. මේක තමයි ඇඟිලි ඒගොල්ලෝ පක්ෂකුත් එළියට ගිහිල්ලා ඇඟිලි දික් කරලා අපිට ඩීල් කරනකොට තමගේ ඩීල් එක ගැන කතා කරන තමයි තියෙන්නේ. අපේ මොන ඩීල් එකද? අපි බොහොම ඕනෑකමින් කියනවා කටයුතු කරන්න ඕනේ ජාතික ආර්ථිකයක් හදන්න, කොරෝනා වෛරසයෙන් නැති කරන්න, පාට කරන්න එපා, මේක නිර්පාක්ෂිව ප්‍රශ්න විසඳන්න. දැන් මෙතන මෙතෙක් දුර එදා බලාගෙන හිටිය අපි යනවද නැද්ද කියලා යනකම් කිව්වා ඔන්න ඩීල් එකක් දැම්මා. ගියේ නැතුනම කියන ඩීල් එකක් දැම්මා කියලා. ඩීල් එක දාලා විපක්ෂ කාර්යාලයේ වැඩ කරන්නේ, කාර්යාලය පාවිච්චි කරන්නේ නොකර නේද? ඉතින් ඒ ඩීල් කාර්යය එතන මිසක් මේ නෑ. දැන් එක වෙලාවක් ඇඟිලි දික් කළා කිව්වා බෝම්බ ගහපු කට්ටිය අපිත් එක්ක ඊට පාස්තු බෝම්බ ගහපු කට්ටිය අන්තවාදී ආගම් වල ඉන්න කට්ටිය අපිත් එක්ක ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ පක්ෂර ගල් ගහපු කට්ටිය මෙහි ඉන්නවා කිව්වා. දැන් ඒ එකක්වත් නෑ. අන්තවාදී මුකුත් ඒ වගේ යන අන්තවාදී ආගම් වල කට්ටිය මුකුත් නෑ. බෞද්ධ ආගම අගෞරවය කරන කට්ටිය අපිත් එක්ක ඉන්නවා කියලා එක්සත් ජාතිවල හිරිහැර කරා. දැන් ඒ ඔක්කොම ඉන්නේ එතන. ඉතින් මොකනවද මේ මොන ඩීල්? අනේ කරුණා කළා මේක මේ වෛරක්කාර දේශපාලනය පැත්තකට දාලා රටක් ඉලක්කයකට ඉදිර කරමු. මේ අවස්ථාවේ කරන්න බැරි නම් අවුරුදු 73 නිදහස ලබා කරන්න බැරි එක ඔතනින්ම නැති වෙනවා. අපිට මේ වෛරක්කාර දේශපාලනය තියෙන තාක්කල් මේ රට එක වලක වැටලා තියෙනවා මිසක් එළියට එන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි කරන දේ හරියට කරනවා. නමුත් එකපාරට ආණ්ඩුව තීන්දුව කරා ඒ උදේ මෙන්න යන්න අපේ දෙපො පාර්ලිමේන්තුව නෙමෙයි 1977 ඉඳන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආරාධනා කරන්න. එතකොට ඉතින් විහිළුවක් වෙනවා නේද? ඒක ප්‍රජාතන්ත්‍රවාදයට කරුණේ විහිළුවක් ඇති කිරීම තමයි තිබ්බ පස්සේ. ඒ නිසා තමයි අපි ඒ ගෞරවය ආරක්ෂා කිරීම තමයි අපි ගින්න හිටියේ. දැන් ඒගොල්ලෝ අපිත් එක්ක ඉන්න තාක්කල් කොටියෝ ඉතින් ඒගොල්ලන් අගමැතිතුම හම්බෙන්නේ නැරුණ පූස්පැටව වෙනවද? ඉතින් මේක තමයි විහිළුවට බලපත් වෙන්නේ. මේක තමයි අපි කියන්නේ මේ වෛරක්කාර දේශපාලන නැති කරලා ඔක්කොම එක තැනක ඉඳගෙන මේ රට හදන්න තියෙන අවස්ථාව ගිලි අරගෙන මෙන්න මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් අපිත් එක්ක ඉන්නකොට නරක නම් ඒගොල්ලන් එක ගියාම හොඳ වෙන්නේ කොහොමද? මේක හරිම වැදගත්. දැන් යම් ඇමතිවරු ඒගොල්ලන් එක ඉන්නකොට ඒගොල්ලන් බොහොම සුරතලයෝ. එළියට ගියා හැම ඔන්න පොනේම රට නැති කරන අපරාධකාරකෝ. ඒ නිසා මේක ජනතාව තේරෙන්න ගන්න ඕනේ. මේක මේ කරන්න බැරි එකනේ, මේ කරන්න ඕනකමක් තියෙනවද නැද්ද කියන්නේ. දැන් කොහෙද ඉතින් අපි ගත්තෙත් නැහැ, ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඉතින් මගෙන් අහලා වැඩක් නැහැ, මොකද අරන්නුත් නැහැ, අවශ්‍යත් නැහැ. ඉතින් 1000 දෙනෙක් අරන් තියෙනවා. ඇයි එහෙනම් ගන්න නැත්තේ? ඩීල් කොහෙද තියෙන්නේ? දැන් පේනවා. දැන්
දැන් ඔය ප්‍රශ්නේ ඇහුවට ඇත්ත වශයෙන්ම අහන්න ඕනේ වනේ ඉන්න කට්ටියගෙන් ඒ ගිය නැති කට්ටියගෙන් පක්ෂ නැති කරන්න හදපු කට්ටියගෙන් අපි එක්සත් ජාතික පක්ෂ අවුරුදු 73ක් ඒ DS දඩ්ඩිලා JL හදපු පක්ෂේ ඒ අලිය රකගෙන කටයුතු කිරීමක් ඒකට අපිට චෝදනා කරනවා ඒක කරනවා මේක කරනවා හැම වෙලාවම අපේ චරිත ඝාතනය කරන්නේ මොකද පක්ෂ ආරක්ෂා කිරීම නිසා මොකද්ද මේකෙන් අපර තියෙන මේ මං හිතන විදියට ව්‍යවස්ථානුකූලව තියෙනවා යම් හදිසි ආපදා තත්ත්වයක් ඇති වුණොත් ඒක කල් දැමීමේ හැකියාව තියෙනවා හැබැයි දැන් මෙතන තියෙන්නේ අපි දේශපාලන පක්ෂ වශයෙන් අපි බොහොම කැමති ඡන්ද තියන්න නමුත් මේ වගේ අවස්ථාවක ඡන්දය තියනට වැඩිය ජනතාව ජීවත් කිරීම තමයි අවශ්‍ය වන්නේ මොකේ ලාභාල කරනට දේවල්ට වැඩිය ජන ජීවිත ආරක්ෂා කරලා ඒක වාතාවරණ සුදුසු මට්ටමට වැටුණාට පස්සේ ඡන්ද කිරීම දැන් මේ අවස්ථාව බලන්නකෝ අද 6 වෙනිදා ඊයේ ඡන්ද කොමසාරිස්ගේ කාර්යාලයේ ඉස්සර පිට ඒ කියන්නේ කිලෝමීටර් භාගයක් නැති තැනක ඔන්න කොරෝනා ඇති වෙලා තියෙන එක පුද්ගලෙක් ඇති වෙලා ඒ බණ්ඩානකපුර 1200ක් විතර ඉන්න කට්ටියක් ගෙවල් මම හිතන්නේ 350ක් විතර තියෙනවා එතන ඒකේ ලොක්ඩවුන් එකක් ඇතිලා හරි කොරන්ටයින් හා නිරෝධනය කිරීම අවස්ථාවක් ඇති වෙලා තියෙනවා ඉතින් මේ කොළඹ ඡන්ද කොමසාරිස්ගේ කාර්යාලය ඉස්සර කොහොම තියෙනවා නම් රටේ අනිත් කොන් වල කොහොම තියෙනවා අපි එදා ඡන්ද කොමසාරිස් කාර්යාලයේ රැස්වීමට ගිය අවස්ථාවේදී එතන තමයි අපි දැනගත්තේ වවුනිය 180ක් වහලා තියෙනවා අපි දැනගත්තේ නෑ ඒක එතුම තමයි කිව්වේ ඉතින් ඒ වගේ අවස්ථාවක් ගැන කතා කරනකොට මං හිතන්නේ අපේ පරම යුතුකම මොනවද ඡන්දත ජන ජීවිතය ආරක්ෂා කිරීම සාමාන්‍ය තත්ති තියෙනකොට ළඟම බැරි වෙනකොට මේ වගේ අවස්ථා තියෙනකොට කොහොමත් බැරි වෙනවනේ දැන් මේ අවස්ථාවේදී අප විපක්ෂේ ඉන්න නිසා අපේ ඒක මං හිතන්නේ සුදුසුයි කියලා මට කියන්න ඇඳුනි තහක් කරනවද නැද්ද කියන එක. නමුත් ලැබෙන තොරතුරු අනුව අපි මෙතෙක් දුර අමාරුවෙන් විඳ දරාගෙන හිටපු දේ නිකරුණේ විවෘත කළා නැවත දෙවනි කොටසක් කියන්නේ සෙකන්ඩ් ෆේස් එක දෙවනි අධීරයට යෑමට තල්ලු වෙන්න දෙපයි කියන එක තමයි ඉන්නේ. මේකට හොඳම දේ තමයි අපේ අනිල් ජයසිංහ මැතිතුමා ත්‍රිවිධ හමුදාවේ නායකත්වය දරන සහ ශවින්ද සිල්වා ජෙනරල් මැතිතුමා GMO එක මේ වගේ විශේෂඥ දැනුවත් තියෙන ඒක හැන්ඩල් කරන කට්ටිය තමයි ඒකට උත්තර දෙන්න තියෙන්නේ. අපි මේ අවශ්‍ය විපක්ෂක වශයෙන් කිසිම හිරිහැරයක් කරන්නේ